මේ දෝසාභියෝග ජෝජනාව ගෙනාවේ දේශපාලන උමනාවක් මත. එනිසා දෝසාභියෝගයය සම්බන්ධයෙන් පත්කරපු කමිටුව ආරම්භේ ඉඳලම විධමත් ක්‍රමවේදයකට අනුව පවත්තාගනයාමේ වුවමනාවක් ඇත්තට මගත්තොත් මේ කමටේ ආණ්ඩු පක්ෂය නයෝජනය කරන සාමාජිකය හදදිනාටම තිබුණි නෑ. එනිසාත් තමයි ආරම්භය ඉඳලම මේ කමිටු වැඩ කටයුතු ව්‍යාකූල තර සහගත ඉතාමත්ම අවුල් සහගත තත්ත්වයකින් මේ කමිටුව කටයුතු පවත්තගෙනන්න සිද්ධුවුණ. ක්‍රමවේදයක් නොමැති තත්ත්වයක කියන ඉතාම බරපතල එකක් මොකද රටේ අග විනිස්සුරු තුමිය සම්බන්ධයෙන් කරන විමර්ශනයකදී අවම හෝ ක්‍රමවේදයක් අපි කමිටුවිදයට පවත්වාගෙනය අයුතුයි. අපි දන්නවා සාමාන්‍යයෙන් පුංචි හොරකමක් වුණත් ගමේ සමත මණ්ලයක ගත්තත් යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා විමර්ශණ කටයුතු කරෙන්. නමුත් කනගාටුවට කාරණාව මේ තේරීම් කාර්ග සභාවේ නිවැරදි ක්‍රමේදයක් තිබුණ නැහ. දිගින් දිගටම ඒ ප්‍රශ්න මතු කරත් ඒකට පිතුරක් ලබාදුන්නේ නැහ. ක්‍රමවේයක් සකස් කරේ නැෑ. දෙවැනි කරුණ තමයි ඇතටම සාක්ෂිකරුවන් කෞුද කියන එක ලේඛනයක් ඉදිරිපත් කරන්න කිව්වා ඒේ කිසිවක් ඉදිරිපත් කරේ නැහැ. අවසානිද යම් තොරතුරු ලබාගැනීමක් සිද්ධ වුණා ඒත්. පැමිලිරුවන්ගේ පාර්ශ්වෙන් නෙමයි ඇත්තනම ගත්තොත් විවිධ අයතනවලට දැනම්දීල ඒරාතමයි යම්මම් ලිපිලේගන ලබා ගත්තේ ඒවත් සියරු ලිපිලේගෙන තවවෙන්නක් ඒ කමිටුවවෙත ලැබිල නෑ ති මෙවැනි තත්වයක් ඇඩත තමයි මේ පරක්ෂණ සිද්ද. සාමාන්‍යයෙන් මෙවැනි විමර්ශණ කටයුත්තක් කරගන අමේදී ඒ විත්තිවාචකය පරීක්ෂණයට කලින් වැරදිකරුවා කරනය එක සම්ූර් වැරදි. ට අගවිනිසුරතුමිය වැරදිකරුවෙක් කරලා විවර්ශන කටයුතු කරනය එක සම්පූර්ණය මසාධාරණය. ආනුක්‍රම විවස්ථාවේ දහතුන පහ වගන්තියේ ඉතා පැහැදිලිව තියෙනවා යම් කිසි කෙනෙක්ගේ ඒ චෝදනාව ඔප්පු කරනත්ත එක් ඔහුගේ නිර්දෝිභාවය ඔහු ඒ අයිතිය ඔහු තියනවායි කියෙනෙක් ති ඒ අවම වූ අයිතියවත් ඇත්තර මේ එතුමට ලබා දුන්නේ නැහැ. ආරම්භේ ඉඳලාම මේ කමිටුවේ කටයුතුවලදී යම්යම් කමිටු සාමාජිකින් ඉතාමත්ම පහත් නින්දිතා ආකාරයෙන් එතුමට අපහස කරන වචන පාවිච්චි කර. මෙරටේ ජනතාවට කියන්න බැරිතරම් පහත් මට්ට මේ වචන පාවිච්චි කරමින් තමයි එතුමට මේ කමිටුවේදී සැලකුයි. අපි කණගාටුවනෝ මේ උත්තරරිතර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතය කිහිප දෙනෙක් එවැනි පහත් අත්වේකට ඇදවැටී පිළිබඳ. ඇත්තට ඒ කමිටුවේ පරීක්ෂණ සාධාරම අපක්ෂපාතිව සිද්ධුව නොයි කියන එක කිසිසේත්නය පිළිබඳ සහතිකයක් විශ්වාසයක් අපිට ලැබුණෙත් නැහැ මහිතන්නේ විත්්‍යවාචකයට ලැබුණනිත් නැ. ආණ්ඩුව ඉතා පැහැදිලුව මේ කමිටුවේ අපි පහුගේ පස්ු නිද. තීන්දුවක් ගත්තා මේ කමිටුවේ කටයුත්තු අවසන් කිරීම සඳහා තවත්්‍යයම් කාලයක් ලබා ගතයුතුයි කියලා. ො ස්ථාවරනියෝගවල හරි පැහැදිලිුව තියෙනවා. මාසේක කාලයක් තුළ මේ අවසන් කරන්න බැරිනම්. තවත් අවශ්‍ය පමණ කාලේ දික්කර ගැනීමේ හැකියාව තියෙනු. එනිසා මේ නිතර නිතර මේ සමර කමිටු සාමාජිකයන් කියනවා මාසිකම කිවර කරන්න ඕනි කියලා. ඒක එහෙම නෑ පට්ට පල්බොරුව. මීට පෙර පැවති නෙවිල් සමරකෝම් අගවිෙන සස්තුමා සම්බන්ධයෙන් පරීක්ෂණයේදත් කමිටු දෙකක් පත් කරලා තියෙනවා මාස හයක් ගිලතිනවා. ඒ සම්පර්ණ ප ක්ෂිර එක චෝදනාවක් පිළිබත් ඒ චෝදනාව එතුමා පිළිය රගත්තා. මමයේ වැරද්ද කරා හැබැයිඒ ඒ කියන විසම පවැත් පක් නෙමෙයි කියන පදනම යටතේ ඔහු කරම ඉදිරුපත් කරා ඇත්තරම වැරද්ද පිියරගනත් ඒ පිළිබඳ අවසාන තිීදුවක් දෙන්න මහසහයක් ගතුන් මේ දෝසාභියෝගේ චෝදනාදාහතරක්තින්. චෝදනාදාාහතරක්ව බහක්ර ඇත්තරම සැලකවුතු සාධාරණ කාලයක් යැනු ඒක මේ මෙරට ඕන කෙනෙකට තේරෙන. ඒකට අදාල ලිය කියවෙලි මේ වෙනකොට තුන්සියකට වැඩි ප්‍රමාණයක්ති තව ලැබෙන්නත් තිය. සාක්ිකරුවන් ඇතරන ගත්තු පැමිලිකරුවන් ඉන්නවා එකසේ දාසේදනන්නේ මන්තීවරු එකේ දාසේදෙනනක්න්න. අපි දන්න ඒ මන්ත්‍රීවරු කොහොමද මේ චෝදනා ඉදිරිපත් කරේ ඒ ඒකට අදාල කරන ලිපිලේකන සාක්සිි කහොමද ගත්තේ තේයගේ ඒයක් මේ කමිටු ඉදිරියට ගැනල්ලා ඒයගේ හරස් ප්‍රශ්න හලා. මනික්ක තන ලින් හරස් ප්‍රශ් හල මේ පරීක්ෂණ කටයුතු කෙරගෙන යුතු තියනු. ඒ සඳ යම් කාලයක් යනු. ඒනිසා තමයි පහුගේ පස්වනිදා කමිටුව අපි තීරණයක් ගත්තා මේ තියන කාලේ මදි. ඒනිසා අද හත්ව නි දෙසම්බර් හත්වේ නිද පාර්ලිමේන්තුවට යෝජනාවක්කි දිරිපත් කරලා ගරු තාානායකතුමාගේ අවසරය මත පාර්ලිමේන්තුවේ යම් තවත් කාලයක් දීර්ග කරගන්න ඕන කියෙල්ල. නමුත් අද ඒ ඉල්ලීම. රබාපත්තුමාගේ පැත්ති සිද නෑ. ඉති ඒක එම පැහැදිලි ආණ්ඩුව මේ අණ්ඩුව රයෝජනය කරන සාමාජිකයන් ඉතා පැහැදිලිව හදිස්්‍යයක හිටිය.ඒ හදිසිී වෙනම ගක්වත් නෙමෙයි. දැ මේ අපක්ෂපාති සාධාරණ පීක්ෂණයකි පැවැවත්තිෙන් නෑ. ඉතාම නිල්ල ජිත විදිහට තමන්ගේ පෞද්ගලික දේශාල ූමනාව ෂ් කරගනීම ඳහා දැන් චෝදිත්‍යයායට චෝදතිිත්‍ය වර්ධකාරය කරන තැනට දැ ති දදු සස් වෙන. ැංවා ද උන් උත්සාහ කරන්න අදවස තුල චෝදනා පිළිබඳුව කරුණු ඔප්පු කරලා ඔවන් ඔවන්ඩ් ඇත්තරමගත්වොත් ඔුන්ගේ පැත්තෙන්. ඉතාම වැරදිසාගතලිස ඔවන්න්නේ ඒ ඒ පිළිබඳ අවසාන් තීදුවක් දීලා දැන්වේ චෝදතයක් කරලා හෙට වෙනකොට වාර්තාවක් ඉදිරිපත් කරන්න තමයි මේ සුදාන්. මේ වගේ අසාධාරණ අපක්ෂපාති අයුක්තිසාගත විර්ෂණ ක්‍රියාවලයක් ම හිතන ාරලිමින් තු ඉති හ කවද කො සිද වෙල. රටේ අග විනිසුරුුවරිය. මෙ රටේ නීතිය ක්‍රියාත්ම කරන ආයත්‍යන ප්‍රධානීෙන්ට. අද රටේ සාධාරණයක් ෂටවෙන්න නැහැ. ඒකතම අද කැලෑ නීතිය රජ කරන තත්වට පත් වෙලා තින්. සවුන් උත්සාහ කරන අදවස තුළ පරීක්ෂණ ඔවුන්ගේ පාශවේ ඒක පාර්ශ්වී. ඇතරම ගත්තවොත් සාධාරණ නැහැ යම් කරු විර්ෂණයක් කරලා ඒ පිබ දවසන් තිීදුවක් කරග හෙටවර්ථාව ඉදිරිපත් කරලා එතු මේ ඉවත් කරන්න. තින් ඇතරමගත්තුොත්. මාසයක් තව මාසයක් නම තවශ්‍ය ප්‍රමාණය කාලය බාගැනීම හැකියාව තිබුණා සියල්ල පැත්ත කර දාලා අද මේ ඔවුන් උත්සාහ කරන දේ අපි දකින්නේ සම්පූර්ණ අයුක්සාගත අසාධාර දෙයක් විදිහට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය විකෘති කරන ලද තුනෙන් දෙකේ බලය. මහජන නෝජිතයන් ඇත්ත පර්ලිෙන්තු නියෝජතයන් වට පත්වෙෙන්නේ ජනතාවගේ චන්දෙන්ම් පත් වෙලා ගොඩනගෙන තුනෙන් දෙකේ බලේ. පාලිමෙන්තුේ තියෙන්නේ එහම බලයක් නෙමින් ඒ. නනාත්කාරෙන් වරපසාද වරදාා දී හදාගත්ත තුනෙන්දකේ බලය පවිච්චිරලා. ඒ බලය මත පදනන්ව කමිටුවේ බහුතරේ නෝජනය කරමින්. ඒ කමිටියුව තුළ සාධරන අපක්ෂපාතියව පරිීක්ෂණය කරන වෙනුවට. බහතර බලය තමයි තන්ගේ එකම නිර්ණයකගේ බවට පත්කරගන අද මේ අදමනි සුරතුමියයට රෙහිව කරන විමහාගය. ඒ විර්ශණය මුළුමනි මසාධරන අයුක්තු සාගය එකක් ඇත්තරම ගත්තොත්. මෙරටේ යුක්තිය සාධාරණත්වය විතරක්න මෙරටේ සමස්ත අධිකරන පද්ධතිට කරන. මාරාන්තික ප්‍රහාරයක් වි දිටතම අපි දකිින්. මේ මේ පහර දෙන්නේ මෙචෝ. මේ පක්ෂග්‍රහි කමිටු ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්නේ අද විනිස්සුරුත්තුමියෙන් නැති පෞද්ගලික කාන්තාවට එරකට වඩා මේරට අධිකරණයට එරෙහි ක්‍රියාවලයක් ඉතින් මේ බහුතර බලය පාවිච්චි කරමින් ඒකම නිර්නාායක කරගැමින් කරනම අසාධාන අයුක්තු සසාගත ක්‍රියාවලියට අපි දිගින් දිකටම කමිටුුව ඇතුළ විරුද්ද වුණා විරුද්ධත්වේ නොසලකා ඔුන්ගේ බහුතර බලය ඒක අධිපති බලය. ආච කරමින් අද මේ ගන්න තින්දවලට අපේ විරෝධතාවයේ අකමැත්තහ රුද්ධත්වය ප්‍රකාකරමින් අද අපිම මිටුව එ ියටාව.